සුබ දවසක් ඔබ සියලු දෙනාටම මෙම වීඩියෝ ගෙන එන මම කරාපිටි ශික්ෂණ රෝහලේ වෛද්‍ය ප්‍රශාන් වේරංග දිසානායක මෙම වීඩියෝ තුලින් මම ඔබට විස්තර කරලා දෙන්නේ විලුඹේ කැක්කුම නැත්නම් විලුඹේ වේදනාව කියන රෝගී තත්ත්වය ගැන විශේෂයෙන්ම කාන්තාවන් අතර බොහොම සුලභව අප වෙතට එන රෝග ලක්ෂණයක් තමයි විලුඹේ කැක්කුම විලුඹේ වේදනාව මෙහිදී අපට හඳුනාගත හැකි බොහොම සුලභම රෝගී තත්ත්වය තමයි ප්ලාන්ට ෆැෂියටිස් කියන රෝගී තත්ත්වය විශේෂයෙන් කාන්තාවන් පිරිමි පුද්ගලයන්ගෙත් වෙන්න පුළුවන් නමුත් කාන්තාවන්ගේ බහුලයි විලුඹේ කැක්කුමක් වේදනාවක් තියෙනවා ඔව් නැවිදිනකොට කැක්කුමයි සමහර වෙලාවට උන්ට නිදා ගන්න ගියාම මේ කැක්කුම එන්න පුළුවන් සමහර වෙලාවට කියනවා ඔවුන් නිදාගෙන හැරෙනකොට මේ ඇවිදිනකොටත් වඩා උදේ නැගිටින වෙලාවට විලුඹේ කැක්කුම ගොඩක්ම වැඩි කියලා කියනවා මේ විලුඹ විශේෂයෙන්ම යටිපතුල සමහරු යටිපතුලේ කැක්කුම කියන නමුත් බහුතරයක් කියන්නේ විලුඹේ කැක්කුම කියලා මේ විලුඹේ කැක්කුම කියන රෝගය ප්ලාන්ට ෆැෂියටිස් කියන රෝගී තත්ත්වය බොහොම නිරන්තරයෙන් අපි දකින රෝගී තත්ත්වය. ඉතින් මේකට කරන ප්‍රතිකාර තමයි ඖෂධ ප්‍රතිකාර ලබා දෙනවා වේදනානාශක ඇතුළත්ව ඖෂධ ප්‍රතිකාර වලින් මේ විලුඹේ කැක්කුම අවම කරන්න මෙයට ප්‍රතිකාර ලබා දෙනවා. ඒ වගේම තමයි වැදගත්ම ප්‍රතිකාර ක්‍රමයක් තමයි බෞද්ධ චිකිත්සක ප්‍රතිකාර නැත්නම් ව්‍යායාම ප්‍රතිකාර විලුඹට නැත්නම් මේ කකුලට විශේෂයෙන් වල්ලු කරාශ්‍රිතව සිදු කරන්න විශේෂයෙන් සුවිශේෂ වූ ව්‍යායාම වර්ග ඔවුන්ට ලබා දෙනවා. මේක රෝහලක බෞද්ධ චිකිත්සක සායනයකට යොමු වෙලා බෞද්ධ චිකිත්සකවරයෙක් යොමු වෙලා මේ ප්‍රතිකාර මේ ව්‍යායාම වර්ග හොඳින් ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේ ව්‍යායාම ප්‍රතිකාර ලබා දෙනවා ඖෂධ ප්‍රතිකාර ලබා දෙනවා. මේ ඖෂධ ප්‍රතිබොන ඖෂධ ප්‍රතිකාර වලින් සුවයක් නැත්නම් මේ රෝගීන්ට එන්නත් විශේෂයෙන් ස්ටීරොයිඩ් වර්ගයේ ඖෂධ එන්නත් කරනවා මේ විලුඹ ආශ්‍රිත ප්‍රදේශයට. ඒ තුලින් ඔවුන්ගේ කැක්කුම සහ ඒ රෝගය අවම කරගන්න සමනය කරගන්න ඉතාම පහසු වෙනවා. ඉතින් මෙම වීඩියෝ තුලින් ඔබ කාන්තාවන් අතර සුලභ විලුඹේ කැක්කුම කියන රෝගී තත්ත්වය ගැන අවබෝධයක් ලබා ගන්නට මම සිතනවා. ස්තුතියි.